පින්නතුනේ කෙනෙක්ගේ හිතේ ද්වේෂයේ තරහ වෛරය ඇති වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ හැමෝගෙම හිතවල ඒ ද්වේෂයේ එකම ස්වභාවයකට පිහිටන්නේ නැහැ. අපි කාට සංසාර පුරුදු පවතින්න පුළුවන්. අපි දන්නේ නැති වුණාට මේ බණහන ඔබ අතර පෙර ජීවිතවල දිව්‍ය ලෝකවල ඉඳලා බ්‍රහ්ම ලෝකවල ඉඳලා පෙර සසරේ භාවනා කරලා මෛත්‍රී ධ්‍යාන වඩලා හිත වඩලා දිව්‍ය ලෝකේ මනුස්ස ලෝකෙට ආපහු ඉන්න පුළුවන්. පින්වතුනි ඉවසීම කරුණාව මෛත්‍රිය කියන එක සංසාර පුරුද්දක් හැටියට උපෝපං ආත්ම භාවවල සසර එයායේ කරගෙන යනවා. ඒ නිසා තමයි පාරමී ධර්ම අතර මෛත්‍රිය පාරමිතාවක් වෙන්නේ. එයා මේ ජීවිතයේදී සියලු සත්ත්වෝ සුවපත් වේවා කියලා හදවතින්ම තමන්ට විතරක් නෙමේ තමන්ගේ හිතයිසීන්ට අහිතවත් අයට ප්‍රියයන්ට ඒ හැමෝටම මගේ හතුරෝද මිතුරෝද නෑයෝද නොනෑයෝද මේ හැම දෙනාටම බුදුදහම උගන්වන්නේ තමන් විතරක් සුවපත් වෙන ක්‍රමයක් නෙමේ. සබ්බේ සත්තා භවන්තු සුඛි තත්තා. මේ හැම දෙනෙක්ම මේ සියලු සත්ත්වයෝම සුවපත් වේවා කියන මෛත්‍රිය. ඒ මෛත්‍රිය ඔබ පුරුදු කරාට පස්සේ ඒක පුරුද්දක්. ඒක සසරට යන සංසාර පුරුද්දක් බවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා එවැනි පෙර සසරි මෛත්‍රිය පුරුදු කරගත් අය ඉවසීම හිත දමණය කරලා පුරුදු කරගත් අය එවැනි අය මනුස්ස ලෝකේ උපදිනකොට ඒ අයගේ හිතවල ස්වභාවය හිත දියුණු කරන්න පහසුයි. ඒ අයට තරහ යන ස්වභාවය අඩුයි. ඒ අය කිසිම විදිහකට තව කෙනෙක් ගැන වෛර බඳින්නේ නැහැ. කෙනෙක්ගෙන් පළිගන්න සැලසුම් හදන්නේ නැහැ. ඒ කෙනාගේ හිතට තරහක් ඇති වුණත් හරියට ජලයේ ඇඳ ඉරක් වගේ කියනවා. ඔබ දන්නවා ජලයේ ඉරක් ඇඳට පස්සේ ඒ සැනින් ඒ ඉර මැකෙනවා. ඒ වගේ මේ සමාජයේ ජීවත් වෙන මිනිස්සු අතර ඔබ හොඳට බලන්න සමහර අය ඉන්නවා මොනවා කිව්වත් hina වෙලා එක ගණන් නොගෙන ඉන්නවා. සමහර වෙලාවට හිතේ වෛර තියාගන්නෙත් නැහැ. ඒ කියන්නේ පළිගන්න බනින්න බැරිකමකට නෙමෙයි. ඒක ගණන් ගන්නෑ. එයා කරගත්ත දේ යාගෙනියයි ওই විහිළුවට කියන්නේ. ඕවා මං ගණන් ගන්න හොඳ නෑ. අපි කවුරුත් මිනිස්සුනේ. කාගෙන්ද වැරදි නොවෙන්නේ? ඒ විදිහට හිතනවා. එක්ක තමන්ගේ පැත්තෙන් හිතනවා. මම මොකටද කවුරුවත් නිසා මගේ හිත අපිරිසිදු කරගන්නේ? මගේ හිතට තරහක් ද්වේෂයක් ඇති වුණොත් මටමනේ අකුසල් රැස් වෙන්නේ. මේ කවුරුත් නිසා මං පව පුරවගන්නේ මොකටද? ඒ විදිහට හිතලා තමන්ගේ හිතේ ඇතිවන තරහව ද්වේෂය ඒ මොහොතෙම යටපත් කරනවා. එහෙම යටපත් කරලා එයා එතනින් එහාට ඒක හිතන්නේ නැහැ. එතනින්ම හිතෙන් බැහැර කර. බුදුරජාන් වහන්සේ වදාලා සසර පින් තියන අය, සසර භාවනා කරපු අය, පෙර සසරේ මෛත්‍රී භාවනාව ආදී භාවනා වඩල සුගති සහිත ලෝකවල ඉඳලා ආපු අය වෙන්න පුළුවන්. ඒ සංසාර පුරුද්ද ඉතාම වැදගත්. එයාට හිත වඩන්න, හිත දියුණු කරන්න පහසුයි. උපමාවකට පෙන්වුවේ දිය ඇඳ ඉරක් වගේ කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ තව පිරිසක් පෙන්වුවා. අපි ජීවත් වෙන සමාජය තුළ ඒ ඒ අයගේ සසර පුරුදු වලට අනුව සමහර අය ඉන්නවා යම් කිසි මොකක් හෝ කේන්ති යන ස්වභාවයක්. එක්ක තමන්ට බැන්නව ඉන්න පුළුවන්, තමන්ට වැරදි වැඩක් කරහව ඉන්න පුළුවන්, තමන්ට නුරුස්සන දෙයක් වුණා, ඇත්තටම තමන්ට අසාධාරණයක් වුණා වෙන්න පුළුවන්. හැබැයි ඒ තත්ත්වයේ තුල එයාට තරහ යනවා, එයාට කේන්තියක් යනවා. හැබැයි ඒක වෛරයක්, බද්ධ වෛරයක් බවට පත් වෙන්නේ නැහැ. දවසෙන් දෙකෙන් අවසන් වෙලා යනවා. සමහර ලාවට හිතට ප්‍රශ්නයක් ආවහම දවසක් හිතේ තියෙනවා. ඒක දවස් දෙක තුනක් මට මෙහෙම වුණානේ, මට මෙහෙම අසාධාරණයක් වුණා, ඇයි මට මෙහෙම කරේ, මට මුන් මෙහෙම කරා, ඔය වගේ හැම වෙලෙම හිතෙන්න පුළුවන්. ඒක හිතෙනවා. ඒක තමයි මනුස්ස ස්වභාවය. හැබැයි එයාට පෙර සසරේ හිත වඩලා, හිත දියුණු කරලා, පෙර සසර පුරුද්ද භාවනා කරලා පුරුදු කෙනාට එයාට දවසක් දෙකක් යනකොට සිහිය පිහිටවගෙන ආයමත් ධර්මයට හිත ගන්නවා. ආදීනව මෙනෙහි කරගන්න පුළුවන්. එයා ආදීනව සිහි කරනවා. ආදීනව සිහි කළ දවසක් දෙකක් යනකොට එයා හිතනවා ඒ අය කරගත්ත දේ ඒ අයගෙනියයි. අපි මැරිලා යන මිනිස්සුනේ, මොකටද මේ වෛර තියාගෙන ජීවත් වෙන්නේ? මේ ද්වේෂෙන් වෛරෙන් ඉඳලා මැරුණොත් මමම නේද අපාය වැටෙන්නේ, මටම නේද අනතුරක් වැටෙන්නේ? මේ යකඩේක හටගන්න මලකඩ යකඩයක් විනාශ කරනවා වගේ අනුන්ට වෛර කර කර හිටියොත් මාවම නේද විනාශ වෙන්නේ? අන්න ඒ ටික යාට ටික ටික සිහි වෙනවා. හැබැයි එකපාරට නෙමෙයි, දවසක් දෙකක් තුනක් යනවා. බුදුරජාන් වහන්සේ උපමා කරා ඒ අය හරියට වැල්ලේ ඇඳ ඉරක් වගේ කියලා. ඔබ බලන්න වැල්ලේ ඉරක් ඇඳට පස්සේ ඒ ඉර අඳින සැනින් මැකෙන්නේ නැහැ. හැබැයි දවසක් දෙකක් උපරිම දවස් තුනක් හතරක් යනකොට ඒ ඉර මැකෙනවා. ඒ වගේ තමයි හිතේ ස්වභාවය. ඒ විදිහට දවසින් දෙකෙන් හරි දවස් තුන හතරක් ගිහිල්ලා හරි සිහිය පිහිටවාගෙන
මේ ද්වේෂයේ වෛරය කේන්ති තමන්ට අනතුරක් මේකේ ආදීනව සිහි කරලා හිත ධර්මයේ පිහිටවාගෙන හිතෙන් ඒක සම්පූර්ණයෙන් බැහැර කරන්න පුළුවන් නම් ඔබ දියුණු කෙනෙක් ඔබට හිත වඩන්න පුළුවන් ඔබෙන් බොහෝ අනතුරක් රටටවත් සමාජයටවත් ලෝකයටවත් වෙන කෙනෙක් නෙමෙයි ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නවා මේ මිනිස්යන් අතර ඉන්නවා භයානකම පිරිස ඒ අය සසර පුරුදු තියන අය නෙමෙයි සසර ආත්ම භාවවලත් එක්ක අපායවල දිගට දිගට ඉපදිලා තිරිසං ආත්ම භාවවල දිගින් දිගට අපායෙම වැටි වැටි ප්‍රේත ලෝකවල විශේෂයෙන් ওই යක්කු පෙරේතයෝ අමනුෂ්‍ය වෙලා උපදිලා එවැනි දුගති සහිත ආත්මවල ඉපදී ඉපදී ආපු අය සමහර යක්ෂයෝ ඉන්නවා ද්වේෂය අනුභව කරන යක්කු එවැනි යක්ෂයෝ ගැන බුද්ධ දේශනාවල සඳහන් වෙනවා ද්වේෂය අනුභව කරන කෙනෙක්ගේ වෛරයේ ද්වේෂය තමයි යාගේ ජීවිතේ ඔබ බලන්න මිනිස්සු අතරත් ඉන්නවනේ කෙනෙක්ව කේන්ති ගස්සලා වෛරයෙන් ද්වේෂයෙන්ම එයා උදේ ඉඳන් රෑ වෙන කන්න ඕනෙත් නැ වෙන වැඩක් ඕනෙත් නැ තරහකාරයන්ට බැන බැන අනුන්ට බැන බැන පලිගන්නවා මුංග නැති කරනවා කීකේ උදේ ඉඳන් රෑ වෙනකන් අනුන්ට බැන බැනා ඉන්නවා අනුන්ගේ විනාශේම සැලසුම් කරන්න පුළුවන් දෙයක්වත් නැහැ සමහර හිතෙන් හරි සැලසුම් කරනවා හීන දකිනවා දකින්නේ තමන්ගේ තරහකාරයෝ අසල්වැසියෝ වෙන්න පුළුවන් හිතවත්ම කෙනා වෙන්න පුළුවන් තමන්ට පොඩි දෙයක් ඇති එයා ගැන වෛර බඳිනවා අර කරපු හොඳ ඔක්කොම ඉවරයි බලන්න සමහර අය ඉන්නවා කොච්චර උදව්පකාර කරත් කොච්චර හිතවත්ව හිටියත් පුංචි වැරද්දක් ඇති ඒ පුද්ගලයා විනාශ කරන්න ඔහුගෙන් පලිගන්න ඔහුව නැති කරන්න ඊළඟට සැලසුම් කරන්න එතකොට මෙවැනි මනසේ තියෙන මේ භයානක පාපී සිතුවිලි මේවා එකපාරට වැඩෙනව නෙමෙයි මේවා සංසාර පුරුදු හැටියට එන්නේ සසරේ මනුස්ස ජීවිතයක් ලබන්න ඒ වගේම සම්මා දිට්ඨිය ඇති තැනක උපදින්න පෙර පිනක් තියෙන ඒවා සංසාර පුරුදු පින්නතුනේ බුදුරජාන් වහන්සේ මහා මංගල සූත්‍රෙ පෙන්වේ පතිරූප දේශ වාසෝච්ච පුබ්බේච කත පුඤ්ඤත ධර්මයක් තියෙන ගමක උපදින්න සම්මා දිට්ඨිය පිම්පව් කුසල් අකුසල් ගැන බණපදයක් ඇහෙන්න ධර්මීය දන්න කල්යාණ මිත්‍ර පිරිසක් ඇසුරු කරන්න ලැබෙන්න ඊළඟට මේ ගුවන් විදුලියක වෙන්න පුළුවන් රූපවාහිනියක හරි වෙන්න පුළුවන් යන බණපදයක් අහන්න හිත නැමෙන්නේ අනේ මං පිනක් කරගන්න ඕනේ මං කෙලෙස් යටපත් කරගන්න ඕනේ මං ගුණයක් පුරා ගන්න ඕනේ කියලා හිත නැමෙන්නේ පෙර සසර පුරුදු තියෙන කෙනාට විතරයි ඒ සංසාර පුරුදු නැති කෙනා සමහර වෙලාවට බෞද්ධ පවුලක ඉපදුනත් එයා ද්වේෂයෙන් වෛරයෙන් කේන්තියෙන් එයා තුනුරුවන්ටත් වෛර කරගෙන එයා බොහොම පවුකාර පාපී ජීවිතයක් ගත කරලා අපායගාමී වෙන මාර්ගයකමයි යන්නේ බොහෝ දුරට සසරේ වෛරයේ ද්වේෂයේ උපාදාන කරගෙන කේන්තියෙන් වෛරයෙන් ජීවත් වෙච්ච අය ආයි මනුස්ස ලෝකවලට ආවත් උපදින්නේ මිත්‍යා දෘෂ්ටික තැන්වල. ඒ ද්වේෂයම උපාදාන කරගන්න ද්වේෂයේ තුලම ජීවත් වෙන පිරිස් අතර තමයි උපදින්නේ. ඔවුන්ට පිම්පව් ගැන කුසල් අකුසල් ගැන හොඳ නරක ගැන ඔවුන්ට දැනුමක් නැහැ. සසර පුරුද්ද තියෙන්නේ ද්වේෂය උපාදාන කරගෙන. පින්වතුනි බුදුරජාණන් වහන්සේ උපමාවකට පෙන්වුවා ගලේ කෙටු ඉරක් වගේ කියලා. ඒ අයට කේන්තියක් ආවට පස්සේ ඒ අයට අනවබෝධයක් ඇති වුණාට පස්සේ ඒ අයට පොඩි දෙයක් ඇති තමන්ට මට මෙහෙම අසාධාරණයක් වුණා අපිට මොම් මෙහෙම කරා මොම් මේ විදිය ජාතිය එතකොට ඒ වගේ එන සිතුවිල්ලක් නැති කරගන්න උන්ට බෑ ඕන් ඒකට කරුණු හොයනවා කරුණු එකතු කරනවා තව තව කරුණු ගොනු කරනවා සමහර වෙලාවට අපේ රටේ කරුණු නොවෙන්න පුළුවන් අපිට අදාළම නැති දේවල් වෙන්න පුළුවන් අසවල් රටේ මෙහෙම වුණා මුන් මෙහෙම කරලා තියෙනවා අපේ ජාතිය උන්ට මෙහෙම කරලා තියෙනවා මුන්ගෙන් පලිගන්න ඕනේ මේ තමන්ට අදාළවත් නැති දෙයක් තමන්ගේ නෑයෙක්වත් තමන්ගේ හිතවතෙක්වත් තමන්ගේ ගෑවිච්ච කෙනෙක්වත් නෙමෙයි අර දේශය උපාදාන කරගත්ත කෙනා කොහේ හරි තියෙන ගැටෙන්න ඕන කරුණක් ගන්නවා අරගෙන ඒකට කරුණු එකතු කර කර එකතු කර කර ඒ ද්වේෂය සාධාරණීකරණය කර කර මැරෙනකම් වෛර බඳිනවා එහෙම මැරෙනකම් වෛරෙන් ඉඳලා බුදුරජාණන් වහන්සේ පෙන්වන ඒ අය මැරෙන්නේ වෛරය අතහැරලා නෙමෙයි. ඔබ මතක තියාගන්න කෙනෙක් වෛරෙන් මැරෙනවා කියන්නේ ඔහුට අපායෙම තමයි. කොහෙවත් සුගතියක් හම්බෙන්නේ නැහැ වෛරෙන් මැරිච්ච කෙනෙක්. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහණෙනි යථාබතං නික්කිත්තු ඒවා නිරේ කියන. ද්වේෂේ තමා ද්වේෂය තුල පිහිටලා ද්වේෂෙන් වෛරෙන් මඩිනාලඳ හිතකින් යුක්තව මිය පරලව යන කෙනා හිසේ තිබ්බ බරක් අතහැරියා වගේ කෙලිම වැටෙන්නේ අපායට. ආයි දෙවියෙක් ළඟට ස්වර්ගයකට යනව නෙමෙයි. ඒ නිසා ද්වේෂයෙන් වෛරයෙන් මිය යන කෙනාට අපායම තමයි කෙලින්ම නිරය. එතකොට බලන්න එයා එතනින්
සමාහට ඉතනින් දුක් විඳලා විඳලා ඊළඟට උපදිනවා එක්කෝ යක්ෂයෙක් පිරේතෙක් වෙලා ආයෙ උපදිනවා එක්කෝ තවත් ද්වේෂයෙන්ම ජීවත් වෙන සත්ත්ව අතර උපදිනවා මේවා දිගට දිගට පැටලි පැටලි යනවා සමහර එක කර්මයක විපාක අවසන් වෙන්නේ ආත්ම 1000ක් 2000ක්වත් විපාක දීලා ඒ කර්ම විපාක ගෙවිලා අවසන් වෙයි පින්වතුනේ ජාතක පොතේ සඳහන් වෙනවා එක එළුවෙක්ගේ බෙල්ල කපලා ආත්ම 500ක් ඉපදීපදි බෙලි කැපුම් කෑවා කියන එකේ විපාකේ දැන් බලන්න මේ මිනිහෙක් මරලා නෙමෙයි එක එළුවෙක්ගේ බෙල්ල කපලා ආත්ම 500ක් ඉපදීපදි ඉපදීපදි ඒකේ විපාක හැටියට බෙලි කැපුම් කනවා එතකොට අපිට පේනවා මේ කර්ම විපාක සමහර කර්මයක් විපාක දෙනවා ආත්ම 500ක් ඒ වගේ මිනිස්සු මරනවා කියන්නේ මිනිස්සු සිය ගාණක් මරන්න සැලසුම් කරලා තමන් මිනිස්සු මැරුවා කියන්නේ ඒකේ විපාකයක් ආත්ම දහස් ගාණක්වත් විපාක දිදි අපායෙන් අපායට වැටි වැටි කල්ප ගණන් සසරේ ගෙව ගෙවා යන්න සිද්ධ වෙනවා ඒ නිසා පින්වතුනේ ඔබ හැම වෙලාවෙම ඔබේ හිත ගැන ඔබේ හිතට එන සිතුවිලි ගැන සිහියෙන් ඉන්න බලන්න ඒක උගන්වන්නේ බුදුදහම විතරයි බුදුරජාණන් වහන්සේ චිත්තානුපස්සනාව ගැන ඉගැන්වුවා අපේ හිතට එන හැම සිතුවිල්ලක් දිහාම සිහියෙන් දකින්න කියෝ මේක කුසලයක්ද මේක අකුසලයක්ද මේ සිතුවිල්ල මට යහපත පිණිස උපකාර වෙනවද අයහපත පිණිස උපකාර වෙනවද මේ එන සිතුවිල්ල ද්වේෂ සහගතද මේ එන සිතුවිල්ල රාග සහිතද ද්වේෂ සහිතද මෝහ සහිතද ඒ එන සිතුවිල්ල දැකලා ඒ සිතුවිල්ලට හිතේම වැඩෙන්න ඉඩ නොදී ඒක ප්‍රහාණය කරගන්න හැටි බුදුරජාන් වහන්සේ පෙන්වුවා තමන්ගේ හිතට ද්වේෂ සිතුවිල්ලක් එනකොටම එයා එන සැනින් අඳුන ගන්න අඳුනගත් කෙනා ඒක ප්‍රහාණය කිරීම පිණිස වීරිය වඩන ඊට ගොඩාක් දේශනා උපක්‍රම ඒ පිණිස අනුගමනය කළ යුතු ක්‍රම බුදුරජාන් වහන්සේගේ ධර්මයේ පුරාම පෙන්වලා තියෙනවා ඒ නිසා මේ වෛරයකින් වෛරයක් කවදාවත් සංසිඳවන්න පුළුවන් කමක් නැහැ පින්වතුනේ මේ ජාතක පොතේ සඳහන් වෙන ඒ වගේම ධම්මපදයටත් ඇතුළත් වෙච්ච මේ වෛරයෙන් වෛරයක් නොසන්සිඳීම ගැන බොහොම ලස්සන කතාවක් සඳහන් වෙනවා ඒ තමයි අපේ බෝසතාණන් වහන්සේ එදා කොසල් රට පාලනය කරපු කොසල් රජුරුවයි බිසවයි හැටියට බෝසතාණන් වහන්සේගේ අපේ බුදුරජාන් වහන්සේ බුද්ධත්වයට පත්වෙච්ච ආත්මේ මව් පදවිය පිය පදවිය ලබන්න කල්ප ලක්ෂයක් පාරමී පුරපු මේ මහා පින්වන්ත දෙන්න පාරමී පුරාගෙන යන එක ආත්මේක මේ කොසල් රට කොසල් රජුරුව හැටියටත් බිසව හැටියටත් රජකම් කරා ඊළඟට ඔබ දැනගන්නට ඕන එකක් තමයි දඹදිව සොළොස් මහා ජනපද හැටියට වෙන වෙනම රාජ්‍ය හැටියට පාලනය වුණේ. ඒ කෝසල රාජ්‍ය පාලනය කරන රජුරෝ කවුරු පාලනය කරත් කොසල් රජුරෝ කියලා තමයි හැඳින්නේ. ඊළඟට බරණැස පාලනය කරන රජුරෝ කවුරු පාලනය කරත් බ්‍රහ්මදත්ත කියන නාමය යෙදුණා. ඒ රජ පරම්පරාවකට ලැබිච්ච නාමය. ඒ ඇරෙන්න ඒ කොසල් රජුරෝ අද බුදුහාමුදුරු පහළ වෙනකොට හිටපු කොසල් රජුරෝම නෙමෙයි. එතකොට මේ කතාව සඳහන් වෙන්නේ බෝසතාණන් වහන්සේගේ පෙර ජීවිත කතාවක්. ඒ කාලේ කොසල් රජුරෝයි බිසවයි බොහෝම මෛත්‍රී සහගතයි. ධර්මිෂ්ඨව රට පාලනය කරනවා. දසරාජ ධර්මයෙන් පාලනය කරනවා. දෙන්නම මෛත්‍රී වඩනවා. ඒ වෙනකොට බෝසතාණන් වහන්සේ ඉපදිලා හිටියේ නැහැ. එතකොට දැන් මේ රජුරෝයි බිසවයි ධර්මිෂ්ඨව රට පාලනය කරගෙන යනකොට දේවියගේ කුසේ බෝසතාණන් වහන්සේ පිළිසිඳගත්. බෝසත් පුතා බිහි වුණා. රාජකුමාරයෙක් තරුණ පුතේ එතකොට මේ විදිහට දැන් පුතාවත් අරගෙන රට පාලනය කරනකොට බොහොම ධාර්මිෂ්ඨව පාලනය කරනකොට මේ රාජ්‍යයේ හිටපු සෙම්පතියා දවසක් රජුරවන්ට ඇවිල්ලා කිව්වා රජතුමනි මේ ආබද රාජ්‍යයක් තියෙනවා හරියට මීමැස්සෝ නැති මීවදයක් වගේ බොහෝ වටින සම්පත් තියෙනවා අපිට විශාල විනාශයක් නොකර යුද්ධ කරලා මේ ප්‍රදේශය අල්ලගන්න අත්පත් කරගන්න පුළුවන් අපි සේනාවත් අරගෙන ගිහිල්ලා මේ රාජ්‍යයේ යටත් කරගෙන මේ රාජ්‍යයට එකතු කරගම් කියෝ. ඒ කියනකොටම මේ කොසල් රජුරෝ කිව්වා අපි මොකටද භූමියක් වෙනුවෙන් මහ පොළොවක් වෙනුවෙන් යුද්ධ කරන්නේ. යුද්ධවලදී මැරෙන්නේ මේ අහිංසක මිනිස්සු. කොයි පැත්තේ වුණත් ඒ රාජ්‍ය ජීවත් වුණත් මේ රාජ්‍ය ජීවත් වුණත් මිනිස්සු නේද මැරෙන්නේ. ඇයි අපි භූමියක් වෙනුවෙන් ආයුධ අරගෙන මිනිස්සු අර මරාගන්නේ. ඇයි ලේ හලන්නේ. ඕන්නේ නැහැ කිව්වා. එහෙම රාජ්‍ය ඕන්නේ නැහැ කිව්වා. අපි මෛත්‍රියෙන් ජීවත් වෙමු කිය. දැන් බලන්න මේ කොසල් රජුරුවන්ගේ තියෙන මෛත්‍රිය. එහෙම කිව්වට පස්සේ අර යුදකාමී සෙම්පතිය රජුරෝ ගැන හිතුවා මේ රජා මහ නෝන්ජල් රජෙක්. මේ රජුරුණන් හරියන්නේ නැහැ මේ සූපත් ඒවා කියන්නේ මෙහෙම පුළුවන් රටවල් පාලනය කරන්න.
ඔහොම රජුරුවන් ගැන දැන් විරසකයකින් ඉඳලා මේ රාජ්‍යයෙන් පලා ගියා. එහෙම පලා ගිහිල්ලා ඈත තිබුණා බරණැස් රාජ්‍ය. බරණැස් රාජ්‍යයේ බ්‍රහ්මදක්ත කියලා රජ කෙනෙක් තමයි ඒ කාලෙත් පාලනය කරේ. ඒ බ්‍රහ්මදක්ත රජුරුවන්ට ගිහිල්ලා කිව්වා, රජතුමනි, මම ආවේ කොසල් රට ඉඳලා. කොසල් රජුරුව ළඟ මං සේවය කරපු කෙනෙක්. කොසල් රජුරුව කියන්නේ මහා නීච රජෙක් කියලා. ඔය සුවපත් වේවා කිය කී ඉන්නවා. කිසිම සැලසුමක් තමන්ගේ රාජ්‍ය වෙනුවෙන් කිසිම යුද්ධයක් කරන්නේ නැහැ කියලා. හැබැයි කොසල රාජ්‍ය ගොඩක් සම්පත් තියෙනවා. රජතුමනි, මම උදව් කරන්නම් කියලා. ඔබ සේනාව අරගෙන ගිහිල්ලා කොසල් රාජ්‍ය යටත් කරගන්න කියලා. ඔබට බලය තියෙනවා කියලා. යුදකාමී අනුන්ගේ රාජ්‍ය අල්ලගන්න පෙරේතකමෙන් හිටපු රජෙක් තමයි එදා බරණැස් බ්‍රහ්මදක්ත රජුරු. බ්‍රහ්මදක්ත රජුරුවන්ට දැන් මේකෙන් ආසාව ඇති වුණා. ඒ වස්තුව, ඒ රාජ්‍යයේ තියෙන දේපල, ඒ විස්තර අහලා මේ උදව් ඇතුව විශාල සේනාවක් අරගෙන ගියා කොසල් රට යටත් කරගන්න. ගිහිල්ලා බරණැස් බ්‍රහ්මදක්ත රජුරුව කොසල් රාජ්‍ය වටේට තමන්ගේ සේනාව රැඳෙව්වා. රඳවලා පණවිඩයක් ඇරියා, යුද්ධ කරන්න එන්න, මං සේනාවත් එක්ක ඇවිල්ලා ඉන්නේ, යුද්ධෙට එන්න කියලා. ඒ වෙලාවේ රජ්ජුරුවෝ රාජසභාව රැස් කරලා කොසල් රටේ රජ්ජුරුවෝ රාජසභාවට කියනවා, අපි මොකටද ඒ පැත්තෙන් ආවත් ආයුධ අරගෙන මිනිස්සු අපේ මිනිස්සුත් එක්ක යුද්ධ කරලා මොනව දිනාගන්නද? අපි මැරෙනකොට මේ මහ පොළොව අතහැරලා යනවා. මේ සම්පත්, මේ මාලිගා, මේවා මම මගේ මගේ කියලා මේවා තියාගත්තට අපි කවුරුත් මැරෙනවා, මේවා අතහැරලා දාලා යන්න වෙනවා. ඒ නිසා ඇයි අපි මේ භූමියක් වෙනුවෙන් මිනිස්සු මරාගන්නේ? ඇයි රජවරු දෙපැත්තට බෙදිලා මේ යුද්ධ කරගන්නේ? ඒ නිසා අපි යුද්ධ නොකරමු, අපි මිත්‍රත්වය අපි ප්‍රකාශ කරමු කියෝ කියලා දැන් පණවිඩයක් එදියා, නෑ අපිට යුද්ධ කරන්න අවශ්‍යතාවයක් නෑ, අපි ඔබලාට මෛත්‍රී කරනවා, අපි සහයෝගයෙන් ජීවත් වෙන්න කැමති. හැබැයි සේනාවත් අරගෙන ආපු බ්‍රහ්මදක්ත රජුරුවන්ට ඕන යුද්ධයක්මයි. දෙවනි පාරත් පණවිඩේව. තුන්වෙනි පාර කිව්වා, යුද්ධයට ආවේ නැත්නම් අපි රාජ්‍යයට කඩාවැදිලා රාජ්‍ය අල්ල ගන්නවා කියලා. ඒ වෙලාවේ කොසල් රජුරු දැනගත්තා, කොහොමත් මේ රාජ්‍ය දැන් රාජ්‍යයට සතුරු සේනාව කඩා වදිනවා. හැබැයි යුද්ධ කරන්න ගියොත් මිනිස්සු මැරෙනවා. මොකටද මං යුද්ධ කරන්නේ? ඒ අයට රාජ්‍ය ඕන නම් ඒ අයට මේ රාජ්‍යම බාර දීලා මම රජකම අතහැරලා යනවා කියලා දේවියයි අර උපන් දරුවත් වඩාගෙන රජුරෝයි බිසවයි වෙස් හලාගෙන හිඟන්න දෙන්නෙක් වගේ, සාමාන්‍ය සේවිකාව දෙන්නෙක්, වැඩකාරයෝ දෙන්නෙක් මාලිගාවෙන් පිටිපස්සේ දොරටුවෙන් එළියට ගිහිලා පිළිකන්නෙන් යනවා වගේ රජ්ජුරුව බිසවත් එක්ක වෙස් හලාගත්තා. වෙස් හලාගෙන රාජකුමාරයත් වඩාගෙන නගරේ පිළිකන්නේ දොරටුවේ මාලිගාවේ පිටිපස්සෙන් එළියට බැහැලා සාමාන්‍ය දෙන්නෙක් වගේ ඇවිදගෙන ගිහිල්ලා රාජ්‍යයෙන් ඈත පළාතකට ගිහිල්ලා ගමින් ගමට, නගරෙන් නගරයට ගිහිල්ලා කුඹල් කරුවෝ ඉන්න ඈත ගම්මානයකට ගියා. ගිහිල්ලා මේ ගම්මානේ කුඹල් රස්සාව කරමින් වළං හදනවා. දැන් මේ රජ්ජුරුව කවුරුත් දන්නේ නැහැ, මේ රජ්ජුරුවද බිසවද මොකවත් දන්නේ නැහැ. වෙස් හලාගෙන වළං හද හදා ජීවත් වුණා. ඔහොම ඉන්නකොට දැන් අර රාජ්‍ය නිකම්ම අල්ලගත්. යුද්ධෙකුත් නැහැ, කඩාපැන්න මාලිගාව අතහැලා රජ්ජුරුව ගිහිල්ලා දැන් ඔන්න බරණැස් බ්‍රහ්මදක්ත රජ්ජුරුව කෝසල රාජ්‍ය යටත් කරගත්. ඔය අතරේ අපේ බෝසතාණන් වහන්සේ හැදී වැඩෙනවා කුමාරයෙක් හැටියට. හැබැයි දැන් අම්මා තාත්තා රජවරු හැටියට නෙමෙයි ඉන්නේ, කුඹල් කරුව හැටියට. මෙහෙම ඉන්නකොට නිසි වයස එනකොට මේ පියාණන් කතා කළ කිව්වා, පුත, නුඹ මේ ගමේ මෙහෙම අපි ජීවත් වුණාට නුඹ රාජකුමාරයෙක්. අනාගතයේ නුඹට ප්‍රයෝජනවත් වෙනවා. රාජකුමාරයන්ට ඉගෙනගත යුතු ශිල්ප ශාස්ත්‍ර තියෙනවා. ඒ නිසා මෙන්න මේ විදිහට ඈත පළාතක දිසාපාමුක් කියලා ඇදුරුතුමෙක් ඉන්නවා. රාජකුමාරුරු තමයි එතන ශිල්ප ශාස්ත්‍ර හදාරන්නේ. මං ඔබට ලිපියක් දෙන්නම්, කාටවත් පෙන්වන්න නැතුව මේ ලිපිය අරගෙන ගිහිල්ලා ඇදුරුතුමන්ට දෙන්න. රාජකුමාරුරු යටතේ ඔබත් ශිල්ප ශාස්ත්‍ර හදාරන්න කියලා ඒ තුටුපඬුරු දීලා පුතාව පිටත් කරා. දැන් මේ දරුව බෝසතාණන් වහන්සේ ඇවිදගෙන ඈතට ගිහිල්ලා නගරෙන් නගරයට ගිහිල්ලා දිසාපාමුක් ඇදුරුතුමා ළඟට ගිහිල්ලා අර රාජකුමාරුරු එක්කම රාජකීය ශිල්ප ශාස්ත්‍ර හදාරනවා. දැන් ඔහොම කාලයක් ගෙවිලා ගියා. පින්වතුනි, ඒ කාලේ ඒ ගුරුවරයා ළඟ නතර වෙලා එතන බැල මෙහෙවරකම් කරගෙන අවුරුදු ගණනාවක් ශිල්ප ශාස්ත්‍ර, කඩු ශිල්ප, දුණු ශිල්ප, ඊළඟ රාජකීය පාලන ශිල්ප ගැන මේ හැම දෙයක් ගැනම හදාරලා ඊට පස්සේ තමයි එතනින් තමන්ගේ දක්ෂතාවය ඇතුව අවසානේ පිටත් වෙලා එන්නේ.
දැන් තරුණ වයසට ඇවිල්ලා ශිල්ප සහස්‍ර හදාරලා අවසන් වෙච්ච දවස එදා බොහොම සතුටින් දැන් අවුරුදු ගානකින් අම්මා තාත්තා බලන්න ඇවිල්ලා නැහැ. අනේ අම්මා තාත්තා හොඳින් ඉන්නවා ඇති කියලා හිතාගෙන ශිල්ප සහස්‍ර අවසන් කරලා ගුරුවරයාගෙන් අවසර අරගෙන තමන්ගේ ගමට පිටත් වෙලා එන කුඹල්කරුවේ ඉන්න ගමට එනකොට ඒ ගමට යන්න තියෙන්නේ කෝසල රාජ්‍ය හරහා තමයි යන්නේ. දැන් මේ තරුණයා කෝසල රාජ්‍ය හරහා යනකොට බෝසතාණන් වහන්සේ මේ රාජ්‍ය මිනිස්සු කලබල වෙලා මිනිස්සු පිරිලා පාරවල් වල මිනිස්සු පපුවට ගහ ගන්නවා ඔළුවට ගහ ගන්නවා හඬා වැළපෙනවා මිනිස්සු බිම හැපෙනවා අනේ අපේ රජ්ජුරු අනේ අපේ රජ්ජුරුවන්ට වෙච්ච දේ අනේ අපේ රජ්ජුරුවයි බිසවයි කියේ දැන් මිනිස්සු අඬනවා දැන් මේ රාජකුමාරයා අර මිනිස්සු අතරින් යනවා මොකද උනේ මිනිස්සු අඬනවා කියන්නේ මෙහෙම යනකොට දකින්නවා ඊට කලින් දවසේ අර වෙස්සලාගෙන හිටපු රජ්ජුරුවයි බිසවයි අහු වෙලා රාජබටයන්ට ඒ රජ්ජුරුවන්ගෙම කොණ්ඩේ කපපු කරන වෑමියා තමයි පාවලා දීලා තියෙන්නේ. ඔහු ඇවිදගෙන යනකොට දැක්ක මේ කුඹල්කරුවේ ඉන්න ගම්මානෙක මේ ඉන්නේ රජ්ජුරුව කියලා කොණ්ඩේ කපපු කෙනා ඉති ළඟින්ම හිටපු මිනිස්සයානේ. ඔළුව අත ගන්නකොට දන්නේ නැතුව ඔළුව ඉස්සභාවේ ඒ වෙලාවේ අඳුනගත්තා මේ වෙස්සලාගෙන ගමක ඉන්න මේනම් මේ රජ්ජුරුව තමයි ගිහිල්ලා හැංගිලා ඉන්නේ. මේක ගිහිල්ලා ඔත්තුවක් දුන්නොත් බරණැස බ්‍රහ්මදත්ත රජුරුවන්ගෙන් මට හොඳ වාසි ගන්න පුළුවන් කියලා එදත් කරේ ගිහිල්ලා පාවල දුන්නා. එදා බරණැස රජුරුවන්ට ගිහිල්ලා පාවල දුන්න රජතුමනි මං ගාව ඔත්තුවක් තියෙනවා. අන්න කෝසල රජුරෝ පැනලා ගියාට අන්න අසෙහි ගමක කුඹල් ගමක ඉන්නවා කිව්ව වෙස්සලාගෙන් මට පුළුවන් කිය ඕක වල්ලලා දෙන්න. අනේ අර අහිංසක රජුරෝ කාටවත් කරදරයක් නැතුව රාජ්‍ය අතහැරලා වෙස්සලාගෙන හිටපු රජුරුවන්ව රාජබටයන්ට පාවල දුන්නා. දැන් රාජබටිව අල්ලගෙන ඇවිල්ලා රජ්ජුරුවන්ට ඉදිරිපත් කරපු වෙලාවේ රජ්ජුරුවෝ රාජ්‍යයක් අල්ලගත්තට පස්සේ ඒ රාජ්‍යයේ රජ්ජුරුවන්ව මරණකම් මේ රාජ්‍යයේ අයිතිය තියෙන්නේ කලින් රාජ්‍ය රජ්ජුරුවන්ට. ඒ වෙලාවේ ඒ මොහොතේම අනකරා වදකයන්ට හිස මොඩු කරලා රතු මල් මාලාවක් දාලා කස පහර දිදී මුන් දෙන්නව මේ රජ්ජුරුවෝ විසවයි ඇදගෙන ගිහිල්ලා නගර වාසීන්ට පේන්නම නගරේ නැගෙනහිර දොරටුව ළඟදී කෑලි හතරකට කපන්න කි. කපලා මරන්න කිය. දැන් ඔන්න රජ්ජුරුවන්ගේ අන. වදකයෝ මොකද කරේ දැන් බෙර ගගහ මිනිස්සු රැස් කරා. රජ්ජුරුවන්ට දෙන දඬුවම නගරවාසීන්ට පේන්න තමයි දඬුවම් දෙන්නේ. දැන් අඬ බෙර ගගහ අර බෝධිසත්ත්ව ගුණ ඇති රජ්ජුරුවන් වයි දේවියවයි දැන් කස පහර දිදී නගරේ ඇදගෙන යනවා. මේ මිනිස්සු නගරේ පිරිලා මේ පණවිඩේට අඬනවා වැළපෙනවා කෑ ගහනවා. අර මිනිස්සු අතරින් එදා ශිල්ප සාහස්‍ර හදාරලා අවසන් වෙච්ච මේ රජ්ජුරුවන්ගේ බිසවගේ එකම පුතා අපේ බෝසතාණන් වහන්සේදා එනවා බොහොම සතුටින් අම්මා තාත්තා බලන්න එනකොට තමයි මේ නගරේ මේ දෙමව්පියෝ දෙන්නට වද දීදී ඇදගෙන යනවා දකින්නේ. ළඟට එනකොට දැනගත් අනේ මේ මගේ අම්මා නේද මේ මගේ තාත්තා නේද කියලා. දුවගෙන ගිහිල්ලා අම්මා තාත්තා බදාගන්න හිතුණා. අනේ අම්මේ කියලා ගිහිල්ලා අම්මට තුරුළු වෙන්න හිතුණා. හැබැයි ඒ එන හැම වෙලාවකම හිතුණා මාවත් මේ පුතා කියලා අඳුනගත්තොත් මුන් මාව මරයි. ඇස්වල කඳුළු බේරෙනවා මුළු ඇඟම හිරිවැටෙනවා. ඒ අර සෙනඟ අතරින්ම මේ කස පහර දිදී ඇදගෙන යන අම්මා තාත්තා ළඟට මාවක්. ඒ එනකොට අම්මා තාත්තා අඳුනගත්ත මේ අපේ පුතා නේද. ඒ වෙලාවේ අර කස පහර කන ගමන් මේ අම්මා තාත්තා දෙන්නා කියනවා පුත දීගායු ළඟ නොබලන්න දුර බලන්න. වෛරයෙන් වෛරයක් සංසිදෙන්නේ නැහැ. මිත්‍රත්වයේ රැකගන්න. මිත්‍රත්වයේ ආරක්ෂා කරගන්න. වෛරයේ හිතෙන් අතහරින්න කිය. මෙහෙම කියනකොට අර වදකයන්ට තේරෙන්නේ නැහැ මොකද්ද කාටද මේ කියන්නේ. උන් තවත් ගහනවා මොකද්ද ඔබ කියන්නේ කියලා තව කස පහර දෙනවා. ඒ කස පහර කමින් අර පුතා ළඟට එනකොට පුතාට ඇහෙන්න කියනවා පුත දීගායු ළඟ නොබලන්න දුර බලන්න. වෛරයෙන් වෛරයක් නොසංසිදේ. වෛරයේ හිතෙන් අතහරින්න. මිත්‍රත්වයේ රැකගන්න. මිත්‍රත්වයේ ආරක්ෂා කරගන්න. වෛරයකින් වෛරයක් සංසිදෙන්නේ නැහැ. එහෙම කියනකොට පුතා ආයෙත් පියවර කීපයක් පස්සට යනවා. අම්මා තාත්තට මෙහිම වද දීදී ඇදගෙන ගිහිල්ලා නගරේ නැගෙනහිර දොරටුව ළඟදී දන ගස්සලා මිනිස්සු රැස් කරලා දැන් වදකියෝ ලවා කෑලි හතරකට කපන්න සූදානම් වෙනවා. කඩුව අරගෙන කපන්න සූදානම් වෙනකොට බෝසතාණන් වහන්සේට විශාල දුකක් ඇති වුණා. තමන්ගේ ඇස් ඉදිරිපිට තමන්ගේ අම්මා තාත්තා දෙන්න දැන් මේ නගරේ මැද්දේ මරන්නේ. දුවගෙන අම්මා තාත්තා ළඟට ගිහිල්ලා බදාගන්න හිතුණා.
අර සෙනඟ කෑ ගහගෙන අනේ අපේ රජ්ජුරුව කියලා ඉස්සරහට යනකොට ඒ පිරිසත් එක්කම මේ කුමාරයාත් ඉස්සරහට ආවා. එනකොට අම්මා තාත්තා දෙන්න කෑ ගහලා කිය පුත දීගායු ළඟනු බලන්න දුර බලන්න. වෛරෙන් වෛරයක් නොසන්සිදී මිත්‍රත්වයේ රැකගන්න. වෛරේ හිතෙන් අතහරින්න කිය. ඒ මොහොතේම දන ගහගෙන අඬා අඬා හිත හදාගත්. තමන්ගේ ඇස් ඉදිරි පිට අර රජ්ජුරුවයි බිසවයි කෑලි හතරකට කපලා මැරුවා. කපලා මරලා ඒ කෑලි නගරේ නැගෙනහිර දොරටුව ළඟ මිනිස්සුන්ටම පේන්න දාලා වදකියෝ ගියා. එදා රෑ මහා වර්ෂාවක්. මිනිස්සු අඬා අඬා ගෙවල් වලට ගියා. එතන පැත්තකට වෙලා වාඩි වෙලා අම්මා තාත්තාව දැන් කෑලි හතරකට කපලා නගරේ නැගෙනහිර දොරටුවේ කෑලි හතර තියෙනවා. මරපු කෑලි ටික අඬා අඬා ඒ දිහා බලාගෙන කරගන්න දෙයක් නැහැ. මහා රාත්‍රී මිනිස්සු ගෙවල් වලට ගිහින් නිදාගත්තට පස්සේ අර අම්මා තාත්තගේ කෑලි හතර වෙන වෙනම කපලා මරපු කෑලි එකතු කරගෙන කැලේට අරගෙන ගියා. ඒව කර තියාගෙන අරගෙන ගිහිල්ලා දර එකතු කරලා සෑයක් හදලා ආදාහනය කරා. දැන් ඈත ගින්නක් දැල්වෙනවා. මහා රාත්‍රී දැන් අම්මා තාත්තගේ අර කොටස් ගෙනිහිල්ලා ආදාහනය කරලා අඬාඩා පාරේ ඇවිදගෙන ගියා. දැන් යන්න තැනක් නැහැ. කොහෙටද මං යන්නේ? අධ්‍යාපනය අවසන් කරලා ආවේ අනේ අම්මා තාත්තා බලන්න නේද? ගෙයක් දොරක් නැහැ, දෙමව්පියෙක් නැහැ. ඔහොම ඇවිදගෙන ගිහිල්ලා රජ්ජුරුවන්ගේ ඇත්තු ඉන්න ඇත්ගාල තියෙනවා. මේ ඇත්ගාලට රැය ආවා. ඇත්ගෝව ඇහුවා, කවුද උඹ? කිව්වා, අනේ මං කාත් කවුරුත් නැති කෙනෙක්. මං අසරණෙක්. මට අද රැයට මෙතන ඉන්න ඉඳපන් කිව්වා. ඊට පස්සේ අර ඇත්ගාලේ ඉන්නවා. දැන් රෑ නිින්ද යන්නේ නැහැ. මැවිලා පේනවා. අම්මා තාත්තට වද දීදී අරගෙන ගියා. තමන්ගේ ඇස් ඉදිරිපිට අම්මා තාත්තා කෑලි වලට කපලා මරපු හැටි. තමන්ට මැවිලා පේනවා. රෑ නිින්ද යන්නේ නැහැ. බලනකොට එතන තිබ්බ වීණාවක්. හොඳට වීණා වාදනය කරන්න, මේ වාදක භාණ්ඩ වාදනය කරන්න අධ්‍යාපනය ලැබපු කුමාරයා වීණාව අරගෙන මිහිරි ස්වරයකින්, මිහිරි ස්වරයක් කීවට සතුටට වයින වීණාවල් තියෙනවා, දුකට වයින වීණා තියෙනවා. ඒ වගේ හිතට ආපු දුක අර වීණාවෙන් වේදනා සහගත ශෝකදායක ස්වරයකින් මේ වීණාව බොහොම මිහිරට වාදනය කර රෑ නිින්දයන් නැති නිසා දුකට වීණා වාදනය කරනකොට එදා රාත්‍රී රජ්ජුරුවන්ට රෑ ඇහැරුණා. ඇහැරිලා රජ්ජුරුවන්ට දැන් අද අර රජ්ජුරුවන්වයි බිසවටයි දඬුවම් කරපු දවස් දැන් රජාටත් රෑ මේවා මතක් වෙනවා. රෑ ඇහැරිලා සිරියහනට වෙලා ඉන්නකොට ඈතින් ඇහෙනවා මිහිරට වීණාවක් වාදනය කරන හඬක්. මහරෑ රජ්ජුරුව හොඳට අහගෙන හිටියා රෑ වීණා හඬ. උදේ පාන්දර රාජබටිය කැඳවලා කිව්වා, ඊයේ රාත්‍රී මට රෑ ඇහැරුණා කියෝ. මහා රාත්‍රී මේ වගේ වීණාවක් වාදනය කරන හඬක් මට ඈතින් ඇහුණා. කවුද කියලා හොයලා ඔය වීණා වාදනය කරපු එකාව මාලිගාවට එක් කරගෙන එන්න කියෝ. රාජබටිය ගිහින් හොයලා හොයලා රජ්ජුරුවන්ගේ ඇත්ගාලේ හිටපු මේ වීණා වාදනය කරපු කෙනාව එක්කන් ආවා අපේ බෝසතාණන් වහන්සේ. එක්කන් ඇවිල්ලා රජ්ජුරුවන්ට ඉදිරිපත් කරලා රජතුමනි මෙන්න මේකා තමයි කිව්වා, ඊයේ රාත්‍රී රජ්ජුරුවන්ගේ ඇත්ගාලට ඇවිල්ලා වීණාවක් වාදනය කරලා තියෙන. ඒ වෙලේ රජ්ජුරුව වීණාවක් දුන්නා. දීලා කිව්වා වාදනය කරන්න කිව්වා. බොහොම මිහිරට වීණා වාදනය කරා. රජ්ජුරුවන්ගේ හිත පැහැදුනා. පැහැදිලා රජ්ජුරුව ඒ වෙලාවේ කිව්වා, මං අද ඉඳන් මේ මාලිගාවේ රාජ්‍ය සේවයට නුඹව ඇතුල් කරගන්නවා කියලා. ඉස්සෙල්ලා ඇහුව උඹ කවුද කියලා. ඉව අනේ රජතුමනි මට අම්මෙක් තාත්තෙක් නෑ කිව්වා. මට යන්න තැනක් නෑ. මං ඔය ඇවිදගෙන යන අසරණෙක් කිව්වා. ඇත්ත. අම්මා තාත්තා මරලා. හැබැයි මේ මරපු රජ්ජුරුවන්ටමයි දැන් මේ කියන්නේ. මට අම්මෙක් තාත්තෙක් නෑ. මට යන්නේ නමක් නෑ. මං අසරණෙක් කිව්වා. ඒ වෙලාවේ කිව්වා, එහෙනම් උඹට මාලිගාවේ රස්සාවක් දෙන්නම් කිව්වා. රජ්ජුරුවන්ට ඕන වෙලාවට ඇවිල්ලා වීණා වාදනය කරන්න, ඉතකන් ඔය එළියේ තියෙන වැඩ පොල කරගෙන ඉඳපන් කිව්වා. වැටුපක් දෙන්නම්. හොඳයි රජතුමනි කියලා ඔන්න දැන් මාලිගාවේ රස්සාව හම්බුණා. දැන් හිතන්න මාලිගාවේදී රජ්ජුරුව දකින්නකොට මතක්ෙන්නේ නැද්ද? මේ රජා මේ පැහැරගෙන ඉන්නේ මගේ අම්මා තාත්තා සතු රාජ්‍ය පැහැරගත්. මේ රජ්ජුරුව මගේ අහිංසක අම්මා තාත්තා විශ්වලාගෙන ගමක කාටවත් කරදරයක් නොවි ජීවත් වෙනකොට අල්ලගෙන ඇවිල්ලා කස පහර දිදී නගරේ ඇදගෙන ගිහිල්ලා නගරේ නැගෙනහිර දොරටුව ළඟදී කෑලි හතරකට කපලා මැරුවා නේද කියලා මතක් වෙනවා. හැබැයි ආයි හිත හදාගන්නවා. අර අම්මා තාත්තා කියපු එක මතක් වෙනවා. පුත දීගායු ළඟ නොබලන්න, දුර බලන්න. වෛරෙන් වෛරයක් සංසිඳෙන්නේ නැහැ.
මිත්‍රත්වේ රැකගන්න වෛරේ හිතෙන් අතහරින්න ඒක මතක් වෙනකොට ආයේ හිත හදාගන්න අනේ අම්මා තාත්තා මැරෙන වෙලාවෙත් මට කීවේ මේ අවවාදේ නේද කියලා හිත හදාගන්න බොහොම හොඳට රජුරවන්ට සේවය කරා කොච්චර හොඳට මේ මාලිගාවේ සේවය කරාද කියන්නේ රජුරවන්ගේ හිත දිනාගත්ත සේවකේ මාලිගාවේ ඒ තරම් හිටියේ නෑ තමන්ට පැවැරෙන වගකීම ඒ විදිහටම ඉෂ්ට කරන රජුරවන්ට කොච්චර හිත පැහැදුනාද කියන්නේ මුලින් මාලිගාවේ එළිය අතුපතු ගාන දොරවල් පිහින ඔය වැඩ තිබ්බේ මාලිගාවේ ඇතුලේ වැඩට ගත්තා දැන් විශ්වාසය නිසා මාලිගාවේ ඇතුලේ වැඩට ගත්තා කාලයක් ගිහිල්ලා රජුරවන්ගේ පෞද්ගලික රාජකාරී වලට සම්බන්ධ කරගත් රජුරවන්ට විශ්වාසවන්තමයි විතරයි රජුරවන්ගේ වැඩවලට ගන්න දැන් දීගායු කුමාරයා රජුරවන්ගේ මාලිගාවේ රජුරවන්ගේ යහනාවේ කටයුතු බලන හිතවත්ම කෙනා බවට පත් වුණා රජුරවන්ගේ නිදාගන්න ඇඳ යහනාවල් හදන්නේ දීගායු කුමාරයා රජුරවන්ට වතුර භාජනය ගෙනල්ලා තියන්නේ කෑම පිඟාන ගෙනල්ලා දෙන්නේ රජුරවන්ට ළඟට ඇවිල්ලා උපදෙස් දෙන්නේ රජුරවන්ගේ ඇඳුම් පැළඳුම් ගෙනල්ලා දෙන්නේ රාජසභාවට ආභරණ ටික ගෙනල්ලා අතට දෙන්නේ දැන් දීගායු කුමාරයා දැන් බලන්න ටික 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 රජුරවන්ගේ ළඟටම දැන් මේ ළඟ ඉන්නේ කවුරු ළඟද තමන්ගේ අම්මා තාත්තා මරපු හතුරා ළඟ හැබැයි හිත හදාගෙන තමන්ගේ වගකීම කරනවා තමන්ගේ සේවය ඒ විදිහටම ඉෂ්ට කරනවා මෙහෙම ඉන්නකොට රජුරවන්ට කොච්චර හිත පැහැදුනාද කියන්නේ රජුරවන්ගේ හිතයි ශීම කෙනා තමයි දැන් රජුරවන්ට දීගාවි තරම් විශ්වාසවන්ත කෙනෙක් මාලිගාවේනේ අවසානයේ රජුරවන්ගේ රතාචාර්යවරයා රජුරව විශ්වාසවන්ත ගමනක් යනවන රජුරවන්ගේ රතේ රජුරව එක්ක පෞද්ගලික ගමන් වලට අරගෙන යන්නේ දැන් දීගාවි දැන් දීගායු ඒ තරම් රජුරවන්ට ළඟින් ඉන්න. හැබැයි රජුරවන් ළඟින් ඉන්නකොට සමහර වෙලාවල් වලට රජුරවන්ට නිින්ද යනවා. ඇවිල්ලා මාලිගාවේ කාමරයට ඇවිල්ලා අස්පස් කරනකොට සේවකියොත් ළඟ නැහැ. රජුරවන්ගේ කඩුව තියෙනවා. දකින්නකොට මතක් වෙනවා මේ කනේද මගේ අම්මා තාත්තා මැරුවේ. මගේ අම්මා තාත්තා සතු මට අයිතිය තිබ්බ මේ මගේ රාජ්‍ය නේද පැහැරගෙන මේක මේ රජසැප විඳින්නේ. මම් මොගෙන් පලිගන්නවා කියලා හිතට එනවා. හැබැයි ඒ සිතුවිල්ල හිතට එනකොටම ආයි මතක් වෙනවා පුත දීගායු ළඟ නොබලන දුර බලන්න. වෛරෙන් වෛරයක් නොසන්සිඳී මිත්‍රත්වේ රැකගන්න. වෛරය අතහරින්න කියලා අර අම්මා මැරෙනකොට තාත්තා මැරෙනකොට ගුටි කකා පුතාට අන්තිමට දීපු අවවාදේ ආයි ආයි මත හිතට මතක් වෙනවා. හිත හදාගන්න. ඔහොම ඉඳලා දවසක් රජ්ජුරුව කිව්වා දඩේ මේ යන්න ආසයි කියලා ඈත තියෙන කැලේක. ඒ වෙලාවේ රජ්ජුරුව දැන් මේ කටහිට සූදානම් කරා. අමාත්‍යවරු පිරිසකුත් වෙන වෙනම අස්ව රතවල අමාත්‍යවරු පිරිසකුත් එකතු කරගත්තා. රජ්ජුරුව එදා වෙන කවුරුත් නැහැ. විශ්වාසවන්තම දීගායුට ආයුධ ටිකක් තමන්ගේ රාජකීය රතේ පටවගෙන දීගායුට කීවා දීගායු ඔබ අස්ව රතේ සූදානම් කරන්න අපි ගමනක් යන් කීවා. අමාත්‍යවරුත් එනවා කියලා. දීගායු මොකද කරේ මේ අස්වයන් අතර හිටපු වේගෙම යන්න පුළුවන් අස්වයන්ව රතේට සම්බන්ධ කරගත්. රජුරුවන් අස්ව රතේ තියාගෙන ගමන පිටත් වුණා. ටික දුරක් ගිහිල්ලා වේගෙන් ගියා කාටවත් ලං වෙන්න බැරි තරම් වේගෙන් අස්ව රතේ පදවගෙන ගියා. රජුරුවන්ට නිින්ද ගියා. ඊට පස්සේ වෙනත් පාරකින් ගිහිල්ලා කෙටි පාරවල් වලින් ගිහිල්ලා වේගෙන් ගිහිල්ලා 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 අර අමාත්‍යවරු පිරිස යොදුන් ගානක් පහු කරගත්තා. දැන් ඔවුන්ට රතේ පේන්නෙත් නැහැ, ඔවුන් ගිය දිහාත් දන්නෙත් නැහැ. දැන් පිටිපස්සෙන් ආපු අමාත්‍යවරු පහු වුණා. හැබැයි දීගායු රතේ පදවගෙන ගිහිල්ලා ගිහිල්ලා ඉක්මනින්ම අර කියපු වනාන්තරයටම ගියා. ගිහිල්ලා ඉවරලා රජුරවන්ට කිව්වා, රජතුමනි ඔන්න අපි නම් ආවා කියෝ. අමාත්‍යවරු පිරිස තව පේන තෙක් මානික නැහැ. ඊට පස්සේ රජුරෝ කිව්වා, දීගායු අපි එහෙනම් එනකන් පොඩ්ඩක් විවේක ගමු කියෝ. හොඳයි කියලා දැන් දීගායු කුමාරයා රතෙන් බැහැලා ගහක් යට වාඩි වුණා. රජ්ජුරුව රතෙන් බැහැලා ඇවිල්ලා මේ ගහට හේත්තු වෙලා දීගායු කුමාරයාගේ උරහිසට ඔළුව තියාගත්ත රජාට නිඳ ගියා. ඒත් එක්කම රජ්ජුරුව දැන් හිතවත් ළඟම යහළුවා, අඹ යාළුවා වගේ. රජ්ජුරුව දීගායු කුමාරයාගේ ඔඩොක්කුවේ ඔළුවේ තියාගත්තා. දැන් මහ වනාන්තරයක අමාත්‍යවරු නැහැ, ආරක්ෂකයෝ නැහැ, කවුරුවත් නැහැ. රජ්ජුරුවන්ගේ කඩුවක් තියෙනවා. රජ්ජුරුවන්ට නිඳ ගිහිල්ලා අර කඩුව කොපුවෙන් හිමීට දීගායු කුමාරයා රජුරවන්ගේ කඩුව හිමීට ඇදලා ගත්තා. රජුරුව නිදි. දැන් කඩුව අතට අරගෙන කල්පනා කරනවා. තමන්ට මැවිලා පේනවා.
මේ වෛරයක ස්වභාවය වගේ වෛරයක් හිතෙන් අතහැරගත්තේ නැත්නම් ඒක නැවත නැවත හිතට වද දෙදී ඒ වෛරය පෑරෙනවා මතක් වෙනවා මගේ අම්මා තාත්තා සතු රාජ්‍ය කාටවත් කරදරයක් නැතුව හිංසාවක් නැතුව ධාර්මිෂ්ඨව රජකම් කරපු මගේ රාජ්‍ය පැහැරගත්තේ මේ කනේද මගේ අම්මා තාත්තා කාටවත් කරදරයක් නැතුව යුද්ධ කරන්නේ නැතුව රාජ්‍ය ඔහුට දීලා කුඹල් කරුවේ හැටියට මහා වනාන්තරයක ඈත ගමකට ගිහිල්ලා කුඹල් ගම්මානයක වළං හද හද දුක් විඳ විඳ ජීවත් වුනේ මගේ අම්මා තාත්තා වල්ලගෙන ඇවිල්ලා වද දීලා කස පහර දිදී කාටවත් කරදරයක් නොකරපු මගේ දෙමව්පියන් නගරේ නැගෙනහිර දොරටුව ළඟදී කෑලි හතරකට කපලා මැරුවේ මේ කනේද කියලා මතක් වෙනවා ඒ මතක් කෙනකොටම කඩුව උස්සලා රජ්ජුරුවන්ට කොටන්න කඩුව උස්සලා නැකිට්ටා රජ්ජුරුවන්ගේ ඔළුව හිමීට බිම තියලා ඇහැරෙන්නේ නැති වෙන විදිහට කඩුව අරගෙන නැකිට්ටා එක කඩුපාරින් මේකව මම මරනවා කියලා කඩුව උස්සනකොට මතක් වුණා පුත දීගායු ළඟ නොබලන්න දුර බලන්න වෛරෙන් වෛරයක් සංසිඳෙන්නේ නැ මිත්‍රත්වයේ රැකගන්න වෛරයේ හිතෙන් අතහරින්න මෛත්‍රිය වඩන්න පුත ළඟ නොබලන්න දුර බලන්න කියලා අර අම්මා තාත්තා කස පහර දිදී අවසානි පුතාට දීපු අවවාදේ මතක් වුණා. එහෙම කඩුව බිමට දාගත්තා. කඩුව පාත් කරලා රජ්ජුරුව දිහා බලාගෙන බිම වාඩි වුණා. ඇස්වල කඳුළු පෙරිලා රජ්ජුරුව දිහා බලාගෙන ඉන්නකොට ආයි මතක් වෙනවා. මට මේ හොඳම අවස්ථාව. රාජබටයු නෑ අමාත්‍යවරු නෑ මහා කැලේක ඉන්නේ මට පිළිගන්න තියෙන හොඳම වෙලාව මේ. මගේ අම්මා තාත්තා මරපු පළිය මං ගන්නවා කියලා දෙවනි පාරත් කඩුව ඉස්සුවා. කඩුව උස්සනකොටම ආයි මතක් වුණා පුත දීගායු ළඟ නොබලන්න දුර බලන්න. වෛරෙන් වෛරයක් නොසන්සිඳේ. මිත්‍රත්වයේ රැකගන්න වෛරයේ හිතෙන් අතහරින්න. ආයිමත් කඩුව පාත් කරා. තුන්වෙනි වතාවේ දැන් මැවිලා පේනවා. අම්මා තාත්තට වද දීපු හැටි අම්මා තාත්තා මරපු හැටි එදා අඬා අඬා අම්මා තාත්තගේ කපපු කොටස් අරගෙන ගිහිල්ලා ආදාහනය කරලා ඒ අම්මා තාත්තා ඇස් ඉදිරි පිට මරපු හැටි හිතට මතක් වෙනවා තුන්වෙනි පාරත් කඩුව ඉස්සෝ මම මේකම මරනවමයි කඩුව උස්සනකොටම ආයිත් මතක් වුණා පුත දීගායු ළඟ නොබලන්න දුර බලන්න වෛරෙන් වෛරයක් නොසන්සිඳේ මිත්‍රත්වේ රැකගන්න එහෙමම කඩුව බිම තියලා වාඩි වුණා රජ්ජුරුවන්ට එක පාට ඇහැරුණා බය වෙන හීනයක් දැකලා බය වෙලා ඇහැරිච්ච රජ්ජුරුව දීගායු අහුව මොකද රජතුමා බය වුනේ කිව්වා අනේ දීගායු මම භයානක හීනයක් දැක්කා මේ රාජ්‍ය අයිති කොසල් රජ්ජුරුවෝයි බිසවකගේ පුතෙක් මාව මරනවා මං හීනෙන් දැක්කා කිව්වා එහෙම කියනකොටම දීගායු කුමාරයා කඩුව ගත්ත අතට අරගෙන නැකිට්ට නැකිట్లా කීවා මමයි කීවා ඒ පුතා මං ඔබව මරනවා කිව්වා රජ්ජුරුවෝ ඒ වෙලේ වැන්දා වැඳලා කිව්වා අනේ දීගායු මට ජීවිත දානේ දෙන්න මට සමාවෙන්න මගෙන් වැරද්දක් වුණා මට සමාවෙන්න බලන්න බෝධිසත්වරු සමාව දෙනවා හිතට එන වෛරයේ ද්වේෂයේ පලිගන්න අවස්ථාව ආවත් පලිගන්න නැතුව ධර්මයේ සිහි කළ යටපත් කරනවා ඒකයි බෝධිසත්වරුන්ගේ ස්වභාවය තමන්ට වෙච්ච වැරදට වෛර බැඳලා දිගට දිගට පලිගන්නේ නැහැ ඒ වෙලාවේ කඩුව පාත් කරලා කඩුව දුන්න රජුරුවන්ගේ අතට දීලා කිව රජතුමනි මෙන්න දැන් කඩුව තියෙන ඔබේ අතේ දැන් ඔබට පුළුවන් කියව මාව මරන්න මමයි කීවා ඒ කොසල් රජුරුවන්ගේ එකම පුතා දීගායු ඔබට පුළුවන් කියව මාව මරන්න ඒ වෙලේ රජුරුව කඩුව අතට අරගෙන දීගායුට කියනවා දීගායු මං ඔබව මරන්නේ නැ මට සමාවෙන්න මගෙන් ලොකු වැරද්දක් වුණා ඔබේ දෙමව්පිය සතු රාජ්‍ය මං අත්කරගත්ත මට සමාවෙන්න දීගායු අපි මේ වෛරය මෙතනින්ම අතහරිමු කීවා ඔබ මට සමාව දෙනවද කියලා ඊට පස්සේ කිව්වා මං සමාව දෙනවා මගේ අම්මා තාත්තා මට මෙන්න මෙහෙම දෙයක් කිව්වා පුත දීගායු ළඟ නොබලන්න දුර බලන්න වෛරෙන් වෛරයක් සංසිඳෙන්නේ නැ මිත්‍රත්වේ රැකගන්න එදා අම්මා තාත්තා කස පහර දිදී අරගෙන යනකොට කෑලි හතරකට කපලා මරනකොට මට කීවේ ඔය අවවාදේ ඒ වෙලාවේ රජ්ජුරුවන්ගේ ඇස්වලින් කඳුළු වැක්කිරෙනවා රජ්ජුරුව කිව්වා දීගායු අපි මේ කඩුවට කඩුවේ මුවහතට දිවට දිව තියලා අදම පොරොන්දු වෙමු කීවා. අපි මෙතනින් එහාට කවදාවත් අපි දෙන්න අතර ආයෙමත් වෛරයක් ඇති වෙන්නේ නැහැ. මේ වෛරය අරගෙන යන්නේ නැහැ. අපි දෙන්න මෛත්‍රිය පුරුදු කරනවා කියලා මෙතනම පොරොන්දුවක් වෙමු කීවා. එදා බෝසතාණන් වහන්සේ දීගායු කුමාරයා
අර තමන්ගේ රාජ්‍ය අල්ලගත්ත බරණැස බ්‍රහ්මදක්ත රජුරවන්ට සමාව දීලා දෙන්නට දෙන්නා කඩුවේ මුව හතට දිවට දිව තියලා සපත කරගත්තා. ආයමත් මේ වෛරේ හිතේ අරගෙන යන්නේ නැහැ එතනින් අතහරිනවා කියලා. මේ විදිහට පොරොන්දු වෙලා අවසන් වෙනකොට අමාත්‍යවරු පිරිස ඈත ඉඳන් දැන් කරත්ත වලින් ආව ළඟට ඇවිල්ලා සියලු දෙනා අවියාවිදත් එක්ක අමාත්‍යවරු සේනාව ආව රජුරුව ළඟට. ඒ වෙලේ රජුරු අමාත්‍යවරුන්ගෙන් අහනවා, අමාත්‍යවරුනි නුඹලට අර මරපු කොසල් රජුරුවන්ගේ බිසවකගේ පුතෙක් හම්බුනොත් නුඹලා මොකද කරන්න කියලා ඇහුවා. දැන් ඔය අමාත්‍යවරු කියන්නේ රජාගෙන් ලකුණු දාගන්න මොකාවක් හරි කැත වැඩක් තිරිසන් වැඩක් කරලා ලකුණු දාගන්න පුළුවන් නම් ඒකට ඉදිරිපත් වෙන පිරිසක්. ඒ වෙලේ රජුරුවන්ගේ හිත දිනා ගන්න අර අමාත්‍යවරු පිරිස කියනවා, ආ රජතුමනි අපිට අහුනොත් අපි ඕකව මරනවා කියෝ. තවර ඇමති කෙනෙක් පැනලා කිව්වා, රජතුමනි අපිට අහුනොත් අපි අර විදිහටම කස පහර දිදී නගරය ඇදගෙන ගිහිල්ලා නැගෙනහිර දොරටුව ළඟදී අර අම්මා තාත්තව කැපුවා වගේ ඕකව කෑලි හතරකට කපනවා කියෝ. දැන් ඔහොම එක එක කෙනා කියන ඔළුවේ ඉඳන් හැම ගහනවා කියන තව අය කියන ඇතාලව ඕකව පාගවන්න ඕනේ කියන. රජ්ජුරු ওই ටික අහගෙන ඉඳලා කිව්වා, අමාත්‍යවරුනි මේ ඉන්නේ ඒ පුතා තමයි කියෝ දීගාය. අමාත්‍යවරු වෙවුලලා ගියා, සමහරු කඩු ඇදලා ගත්තා. රජතුමා කිව්වා, හා හා ඔව දාගන්න කිව්වා. මම දීගායුට සමාව දුන්නා කිය මගෙනුයි වැරද්ද උනේ කිව්වා. අපි මෙහෙමම යන් කීවා මාලිගාවට. එදා මාලිගාවට ගිහිලා රාජසභාව රැස් කරලා රජ්ජුරෝ බරණැස බ්‍රහ්මදක්ත රජ්ජුරෝ රටවාසීන්ගෙනුයි රාජසභාවිනුයි සියලු දෙනාගෙනුයි සමාව අරගෙන ඒ මාලිගාවේ රාජාසනේ දීගායු කුමාරයවට බාර දුන්නා. බාර දීලා තමන්ගේ දූ කුමරිය දීගායු කුමාරයට සරණ පාවලා දුන්නා. සරණ පාවලා දීලා තමන් සමාව අරගෙන තමන්ගේ රාජ්‍යයට බරණැස බ්‍රහ්මදක්ත රජුරුවන්ගේ බරණැස රාජ්‍යයට පිටත් වෙලා ගිහිල්ලා මැරෙන කම්ම මේ දෙන්න සමගියෙන් රාජ්‍ය කරා කියලා සඳහන් වෙනවා. පින්වතුනි මේ සිදුවීම මේ සංසාරේ මේ භයානක සසර ගමනේ මේ සිදුවීම බුදුරජාණන් වහන්සේ පෙර අපර සන්ධි ගලපලා පෙන්නනවා. මහණෙනි එදා කොසල් රජ්ජුරුව හැටියට ඉපදිලා හිටියේ මෙකල සුද්ධෝදන රජතුමා. එදා කොසල් රජ්ජුරුවන්ගේ දේවිය හැටියට ඉපදිලා හිටියේ පින්වන්ත මහා මායා දේවිය. කල්ප ලක්ෂයක් පෙරම් පුරාගෙන ආව බුදු වෙන බුදු පුතෙක් තමන්ගේ කුසෙන් බිහි කරන් ඒ පාරමී පුරාගෙන එන සසර ගමනේ ඒ බෝධිසත් අම්මා තාත්තා කරපු කැපකිරීම බලන් තමන්ව කෑලි හතරකට කපලා මරලා දැම්ම. තමන්ගේ රාජ්‍ය අල්ලගත්ත. ඒත් මෛත්‍රී වඩමින් පුතාට කිව්වේ, පුත ඉවසන්, දුර බලන්න ළඟ නොබලන්න, මෛත්‍රිය රැකගන්න, දසරාජ ධර්මයෙන් ධාර්මිෂ්ඨව රජකම් කරයි. එතකොට බලන්න ඊළඟට බුදුරජාණන් වහන්සේ ගලපලා පෙන්න මහණෙනි එදා ඒ රජ්ජුරුවන්ගේ බිසවගේ ඒ කොසල් රජ්ජුරුවන්ගේ බිසවගේ පුතා හැටියට දීගායු කුමාරයා වුණේ මෙකල බුදුව මමයි කියන. ඊළඟට බොහෝ වෙලාවට අර දුෂ්ට රජ්ජුරුව බරණැස පාලනය කරපු බ්‍රහ්මදක්ත රජ්ජුරුව බොහෝ වෙලාවට ඔබට හිතෙන්නේ ඔය නම් දේවදත්තය, ඕකනම් ওই දේවදත්තය තමයි කියලා හිතෙනවා. ඒ දේවදත්ත නෙමෙයි. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි එදා බරණැස බ්‍රහ්මදක්ත රජ්ජුරුව හැටියට කෝසල රාජ්‍ය යටත් කරගත්තේ කොසල රජ්ජුරුවන්වයි බිසවයි අරගෙන ගිහිල්ලා කස පහර දිදී ගිහිල්ලා කෑලි හතරකට කපලා මරන්න අනකරේ මේ රාජ්‍ය අල්ලගත්ත ඉදා බරණැස බ්‍රහ්මදක්ත රජ්ජුරුව මේ සාරිපුත්ත කීවා. එතකොට බලන්න මේ සසර ගමනේ භයානකකම. හැබැයි ඒ නිසා තමයි දෙන්න සමගි වුණේ. ඔබ බලන්න ජාතක පොතේ මේ දේවදත්ත ගෑවිච්ච තැන්වල කොතනවත් අවසානයේ සමගි වුණාද කියලා. අවසානයේ මෛත්‍රී කරලා දෙන්නට දෙන්න පොරොන්දු වෙලා ධාර්මිෂ්ඨව වැරදි හදාගෙන හිතවත්වයි රජකම් කරාද කියලා කොතනවත් නැහැ. නමුත් මේ ජාතක කතාවේ සඳහන් වෙනවා අර කඩුවේ මුවාතට දිවට දිව තියලා ඒ ද්වේෂයේ හිතෙන් අතහැරියා. මිත්‍රත්වය රැකගත්තා. වෛරෙන් වෛරයක් සංසිඳෙන්නේ නැහැ කියලා ඒ වෛරේ හිතෙන් අතහැරලා දැම්මා. මිත්‍රත්වය රැකගත්තා. ඒ නිසා පින්වතුනි එදා බුදුරජාණන් වහන්සේ එදා දීගායු කුමාරයා හැටියට මේ අවවාදෙ හොඳට හිතට ගන්න. පුත දීගායු ළඟ නොබලන්න, දුර බලන්න. ඒ වගේ මේ මොහොතේ ද්වේෂයෙන් වෛරෙන් තරහෙන් කේන්තියෙන් තීරණ ගන්න එපා. දුර බලන්න, රටන් ගැන හිතන්න, මනුස්සත්වයෙන් හිතන්න,
වෛරයේ හිතෙන් අතහරින්න මිත්‍රත්වයේ රැකගන්න සහෝදරත්වයේ රැකගන්න ඒ නිසා මේ අදහස මේ පණවිඩේ තමයි ඔබට අද ධර්ම දේශනාවේදී ඔබේ හිතට ඔබේ හදවතට ඇතුල් කරන්න හැම දිනාටම ලෞකික ලෝකෝත්තර දියුණුවම සැලසේවා සියලු යහපත සැලසේවා